ආයුබෝවන් උණුසුම් පුවත්ල දසනින් ගෙනෙන අපගේ YouTube චැනලේ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධව කරන විමර්ශනයේදී සැකසහිත පාර්ශ්වයක් ගැන පොලිසිය සවස තොරතුරු හෙළි කළා. වෙඩි ප්‍රහාරය ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරවෙකු වන කංජපාණී ඉම්රාන් විසින් මෙහෙවා ඇති ආකාරය හැඟවෙන පරිදි ඉදිරි සෑම මුඩයක්ම පාහේ KPI ලෙස සඳහන් කර තිබීමයි මෙම සැකයයි. ඇප ලබා සිටියේදී බලාගිය කංජපාණී ඉම්රාන් මේ වන විට ප්‍රංශ දේශපාලන රැකවරණ ලබා පසුවන බව පසුගිය සතියේ වාර්තා වී තිබුණා. මියගිය ක්ලබ් වසන්ත සමග කංජපාණී ඉම්රාන් හා මා කතුරේ මදෝෂ් සමීප ඇසුරක් පවති නමුත් ඩුබායිදී එම දෙන්නා කෙටු වියෙක් මියගිය ක්ලබ් වසන්ත සැපෝ ඔත්තුවක් නිසා ඔවුන්ට විශ්වාසයක් තිබුණේ සාකින තිබෙනවා. මේ නිසා ක්ලබ් වසන්ත මරා දමන්නට ඔවුන්ට සැලසුමක් තිබී ඇති අතර පුද්ගලික ආරක්ෂකින්ද සමගය ආරක්ෂිතව සිටින ක්ලබ් වසන්ත පහසුවෙන් ඝාතනය කරන්නට බැරිව ගොස් කලාතුරකින් ලැබුණු නිදහස් අවස්ථාවක් බලා මෙම ඝාතනය සිදු කර ඇතැයි පොලිසිය සැක කරනවා. සිදුවීම අවස්ථාවේ මියගිය ක්ලබ් වසන්ත සමග සිටි ඔහුගේ බිරිඳ අත්දැකියේ රිවොල්වරයක්ද තිබිය ඇතිමුත් එකවර එල්ලූ ප්‍රහාරය නිසා ප්‍රතිප්‍රහාර ලෙස එය පාවිච්චි කරන්නට බැරි නොකිය බව පැවසෙනවා. පොත්ගලන් දෙතිනිකුටි 52කින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර එම අවිවලින් පිට වූ උණ්ඩවල හිස් කොපුවල පැහැදිලිවම KPI යනුවෙන් පෑනකින් සටහන් කර ඇති බව විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් තිබෙනවා. මෙතෙක් ඉතිහාසයේ පාතාල අපරාධකරුවන් වෙඩි උණ්ඩේ සිය නම සටහන් කර වෙඩි තබා නැති බවත් එසේ පාතාලයේ සිය නම වෙඩි උණ්ඩේ සටහන් කර එල්ල කළ ප්‍රහාරය වන්නේ මේ බවත් පොලිස් තොරතුරු සඳහන් කළා. මෙ පතරම් වල පැහැ සාමාන්‍ය පතරම් වලට වඩා වෙනස් වෙමින් යම් ද්‍රාවණයක් එහි ආලේපනය කර තිබේදයි දැන ගැනීමට රස පරීක්ෂක වෙද ඉදිරිපත් කර ඒ සාමාන්‍යයෙන් වාර්තාවක් ගැනීමටද නියමිත බව පොලිස් තොරතුරු සඳහන් කළා. සැකකරුණියේ මෙ පතරම් වල රන් ආලේපිත කර ඇති බවයි. ක්ලබ් වසන්ත විසින් වෙඩි නොවිදින සුරයක් පලිදෙන අයෙක් බැවින් සුරේ බල බිඳිමින් ඔහුට වෙඩි තැබීමට පතරම් වල රන් ආලේපිත කර තිබේ දැයි සැකයක් මතු කර තිබෙනවා. අදෘගිරිය හන්දියේ කඩුවෙල පාරේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ කාමරයක මෙම ටැටූ රූපලාන්‍යාගාරය විවෘත කර තිබෙනවා. කැරෝකේ වසන්තතුරු ආරාධිතයන් රූපලාන්‍යාගාරය තුළ සිටියදී සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි වෙඩි කරුවන් දෙදෙනා ගිනි අවිදා මෝරාගෙන තරෙප්පු කුල මතින් පැමිණ එකවරම වෙඩි වර්ෂාවක් වසන්ත වෙදී ඉලක්ක කරගෙන අවස්ථාවේ වෙලාව සටහන් මැද්දේ පෙරවරු 10 කාල ලෙසින් වෙඩිකරුවන් දෙදෙනා එක දිගට වෙඩි වර්ෂාවක් තැබීමෙන් අනතුරුව එක් වෙඩිකරුවෙක් T56 යවියේ පතුරම් ගැබ ගලවා මේසයක් මත තබා තවත් පතුරම් ගැබක් සොයන අයුරුද ආරක්ෂක කැමරාවේ සටහන්ව තිබී තිබෙනවා. ඔවුන් අමතර පතුරම් ගැබ් රැගෙනවින් නොතිබුණු බැවින් නැවත මේසය මත තැබූ පතුරම් ගැබද රැගෙන පහළට දිව ගොස් මෝටර් රථය නැගී පලා ගොස් තිබෙනවා. වෙඩිකරුවන් දෙදෙනාගේ හැසිරීමත් වෙඩි තබන ආකාරයත් පතුරම් ගැබව සල්ලූ පසුවේ ගලවා තවත් ගැබක් සොයන නැවතම පතුරම් ගැබය T56 සවිකිරීමත් අධ්‍යනය පෙනී යන්නේ වෙඩිකරුවන් දෙදෙනා පළපුරුදු වෙඩිකරුවන් බවයයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා. මාකඳුරේ මදෝෂ සහ තමා ඩුබායි පොලිසියට හසු කර දීමට මුළු සෑම අයකුකින්ම පරිගන්නා බව කංජපාණී ඉම්රාන් පවසා ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ක්ලබ් වසන්තගේ ඝාතනය සිදුවී දැයි සැකයක් බුද්ධියංශ මතු කරනවා. මාකඳුරේ මදෝෂගේ දියණියගේ උපන්දින සාදයේ ආරාධිතයෙක් ලෙස කැරෝගේ වසන්තද සිට ඇති බවත් ඔහු අවසන් මොහොතේම සාදයට සහභාගී වීමට ඩුබායි බලා යන ගමන නවතා දමා තිබුණු බවත් එකල කියවුණා. මාකඳුරේ මදුෂ්ගේ හිතවතෙක් බව කියන ක්ලබ් වසන්ත විශාල මුදලක් මදුෂ්ගේ ණයට ලබාගෙන ඇති බවට තොරතුරක් බුද්ධ්‍යංශ වෙත ලැබී තිබෙනවා. එම මුදල ලක්ෂ රුපියල් 1400ක් පමණ වනු ඇති බවයි සඳහන් වන්නේ. ඔවුන් අල්ලා දුන්නේ ඒවා ගෙවන්න වෙන නිසා බවටද කතාවක් පවතිනවා. වෙඩිකරුවන් පැමිණි ටොයොටෝ වර්ගයේ සුදු පැහැති මෝටර් රථය කඩුවෙල කරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබියදී වෙඩි ප්‍රහාරයෙන් පැයකට පමණ පසු පොලිසියට හමු වී තිබෙනවා. මෝටර් රථය අතහැර වෑන් රථයකින් වෙඩිකරුවන් පලා ගොස් ඇති බවත් වෙඩිකරු දෙදෙනා හැරෙනකොට මෝටර් රථයේ රීදුරන් වෑන් රථයෙන් පලා ගිය අතර සිටින බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා. එසේ පලාගේ පිරිස හඳුනා නොගත්තද රටින් පලා යාමට ඇති අවස්ථාව වහුරමින් විශේෂ ආරක්ෂක වැඩි පිළිවෙලක්ද දියත් කර තිබෙනවා. බොහෝ විට මොන් බෝට්ටු මගින් රටින් පලා යාමේ ඉඩක් ඇත සැකයක්ද මතුව තිබෙනවා. වැඩි රැසක් ඔහුගේ සිරුරට වැදී ඇති බවින් රොහල් තොරතුරු සඳහන් කරේ දෙවන්නා මියගොස් සත්‍යය රොහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බවයි. මේ වැඩි තැබීම සිදු ස්ථානයේ මේට පෙරද රූපලාන මධ්‍යස්ථානයක් තිබී ඝාතනයක් වාර්තා වූ තැනක්.
ක්ලබ් වසන්ත විවෘත කිරීමේ උත්සවයට පැමිණ සිටි අවස්ථාව එහු ඇතුලේ සිටි බව එයවට සිටි අය විසින් කළ දැනුම් දීමට අනුව වැඩිකරුවන් පැමිණ ඇති බව පෙනී යන බැවින් එම පුද්ගලයා හඳුනා ගැනීමට දුරකථන ජාලා විශ්ලේෂණයක්ද සිදු කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගන්න ලැබුවා. මෙවිනුම සම්පුවත් ලදසනින් දැන ගැනීම සඳහා ඔබගේ YouTube channel subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. ඔබට සුබ දවසක්.